ශුද්ධ බයිබලයේ 1 පේතරස් 3 වන පරිච්ඡේදයේ 7 වන පදය. පුරුෂයනි, නුඹලාගේ යාඥාවලට බාධා නොපැමිණෙන පිණිස වඩා දුර්වල වාජන වූ බහර්යාවන් සමග දැනගැන්මේ හැටියට වාසය කරමින් ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමකාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දීපල්ලා. අද දවසේ මාවතට එලියක් ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එලියක් වෙන්ට යනවා. අද දවසත් ඔබට කිතු සමිඳුන් තුල ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ විශේෂයෙන්ම පුරුෂයන්ට කතා කරනවා. නුඹලගේ යාඥාවලට බාධා නොපැමිණෙන පිණිස වඩා දුර්වල වාජන වූ භාර්යාවන් සමග කාන්තාවන් ටිකක් කටමුකරි කතා කරන්න කැමති රණ්ඩුවට කැමති නේද? ඉතින් විවාහයේදී එක මාංශයක් බවට ස්වාමි පුරුෂයා භාර්යාව පත් වෙනවා. එවිට අඩදඹර ඇති වෙන මොහොතේදී බහිම්බස් වෙන මොහොතේදී පෞල් ජීවිතවල කතා බහ බහිම්බස් වීම එකක්වත් නැහැ කියලා කියන්න බෑ. හැබැයි පුරුෂයන්ට උන්වහන්සේගේ වචනේදී කතා කරනවා වඩා දුර්වල වාජනයක් වූ බැවින් භාර්යාව හැම වෙලේම බිඳෙන සුළුයි. ඒ ශක්තිවන්තකම අඩුයි. කඩාගෙන වැටීම ඉක්මන්. ධෛර්යවන්තකම තියෙනවා වගේම ඊට ඉක්මනින්ම වචන පිටකරන්ඩ භාර්යාව කාන්තාව හරීම ක්‍රියාශීලී. ඉතින් දැනගැන්මේ හැටියට වාසය කරන්න ඕනේ වැනි අවස්ථාවන් වල ඇය දුර්වල භාජනයක්. ඇයව හසුරවා ගැනීමේ හැකියාව ස්වාමි පුරුෂයෙක් විදියට ඔබට තිබෙන්න අවශ්‍යයි. භාර්යාවත් තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන් කරන වැඩවලින් කේන්ති ඇවිස්සෙනවා, ප්‍රකෝප වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා කියලා දැනෙනවා නම් ඒ ගැන වඩ වඩා සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. පුරුෂයන්ට කියනවා නුඹලගේ යාඥාවලට බාධා නොපැමිණෙන පිණිස කාන්තාව භාර්යාව ක්‍රියා කලාපය ඒ අයගේ හැසිරීම සමහර ලාවට පුරුෂයාට එයාගේ ඉදිරි ආත්මික ගමනට බාධාවක් වෙන්න පුළුවන්. හැබැයි සමාව දෙන්න කියලා උන්වහන්සේගේ වචනය තුල කතා කරනවා. දැනගැන්මේ හැටියට වාසය කරමින් අවස්ථාවේ හැටියට පුරුෂයා භාර්යාව හසුරවන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. එයාව නැති කරගන්නත් බෑ, අයින් කරන්නත් බෑ, එපා කියලා දික්කසාදයට යන්න බෑ. ඇයි? ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමකාරියන් බැවින් ඔවුන්ට ගෞරව දීපල්ලා. ඔබ තමන්ගේ භාර්යාව ලැජ්ජාවට පත් කරනවා නම් පුරුෂයෙක් විදියට අපහාසාත්මක විවේචනාත්මකව පිරිස ඉදිරියේ කතා කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මගේ භාර්යාවට බෑ, එයා දන්නේ නෑ කියලා අවතක්සේරු කරන්න හොඳ නෑ. ඇයට එගේ සිත දැනගෙන ක්‍රියා කරන්ට. ඒ නිසා තමයි ආදම් ඒවා ප්‍රථම දෙවියන් වහන්සේගේ මැවිල්ලේදී ඒවා අතින් වරද උනේ. ඒවා දුර්වල කමින් නපුරාට සාතන්ට අසු වුණා. කාන්තාවගේ බලන ක්‍රමයේ පුරුෂයා බලන ක්‍රමයට වැඩිය වෙනස්. ඉතින් පුරුෂයා කාන්තාව හසුරවාගෙන පවුල් ජීවිතය අරගෙන යන්න ඒක නිසා තමයි පවුලේ හිසව පුරුෂයාව ස්වාමින් වහන්සේ පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නඩත්තු කිරීම, ආත්මිකව නඩත්තු කිරීම, පෞද්ගලික නඩත්තු කිරීම පුරුෂයෙක් විදිහට අද ඔබගේ අතින් නිසියාකාරව සිද්ධ වෙනවද? භාර්යාවට ඒ දැනගැන්මේ හැටියට ඇය සමග වාසය කරමින් ඔබගේ අනුග්‍රහයට සුදුසු හවුල්කාරිය බැවින් ගෞරවය දෙනවද? අද දවසේ වචනය විශේෂයෙන්ම පුරුෂයන් වෙත කතා කරනවා. ඔබට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. ආමෙන්. ස්වාමින් වහන්සේගේ කරුණාව නිදහස් වේවා. ජේසු පිහිටයි.